සුබ දවසක් සියලුම දෙනාට ශ්‍රී ක්‍රිෂ්ණා විසින් දේශනා කරන ලද භගවත් ගීතාවේ පරිච්ඡේද 18න් පළමු වන පරිච්ඡේදය තමයි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙතනදී පාණ්ඩවයන් සහ විරුද්ධ පාර්ශ්වය අතර ඇති වෙන ගැටුමේදී ශ්‍රී ක්‍රිෂ්ණ රතාචාර්යා විදිහට කටයුතු කරන අර්ජුන කුමරුවන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා හදවතේ මෙම යුද්ධය කළ යුතුද නැද්ද යන කාරණාව පිළිබඳව අර්ජුනගේ හදවතේ ව්‍යාකූලත්වය රජ වෙන වෙලාව මෙන්න මේ අවස්ථාවේදී අර්ජුනගේ හිතේ ඇතිවෙනවා මේ මාමලා ඥාතීන් සියලු දෙනා දෙකොට්ටාසයකට බෙදිලා ගුරුවරුන් බෙදිලා මේ ඇති කරගන්නා වූ යුද්ධය පාපකාරී ක්‍රියාව මේ කුමක්ද අපි මේ කුමකක්ද කරන්න යන්නේ කියන ප්‍රශ්නය ඉතින් මේ අර්ජුන්ගේ හදවතේ ඇතිවෙන ප්‍රශ්නය නිසාම දුන්න සහ ඊතල පසෙකට දාලා මේ යුද්ධය නොකර ඉන්නට සහ මානසික තත්ත්වය බිඳවැටීමක් සිද්ධ වෙනවා අන්නේ වෙලාවේදී මග පෙන්වන්නා අනේ නිසයි ක්‍රිෂ්ණ දෙවියන් රතාචාර්යා තනතුර එතනදී බාරගන්නේ මේ අතරමං වූ අර්ජුනගේ ආත්මයට මග පෙන්වීමක් කරන්න මග පහදලා දෙන ධර්ම කොටස ධර්ම පාඩම කියලා දෙන්න උත්සාහ කරනවා එහෙම කියලා දෙන විස්තරය සහ මේ අර්ජුනගේ හදවතේ ඇතිවෙන ප්‍රශ්න ටික ක්‍රිෂ්ණගෙන් අහන අවස්ථාව තමයි මේ පළවෙනි පරිච්ඡේදයේ පළමු වන කතිකාවතේ සඳහන් වෙන්නේ. එතකොට පළවෙනි පරිච්ඡේදයේදීම කියන්නට යමක් තියෙනවා මේ ගීතාවේ පෙනෙන සැබෑ අර්ථය අපේ ඇහැට පේන අපේ මසැසට පෙනිලා කියවන කොටසේ තියෙන අර්ථය නෙවෙයි ධාර්මික කර්ම ඇතුලේ තියෙන. සමහර තැන්වලදී ක්‍රිෂ්ණ කියන යුද්ධ කරන්න. නමුත් යුද්ධ කරන්න ආරම්භ කරන්න කියලා කියලා. ඒ ධර්ම දේශනාව ඉස්සරහට නැත්තම් මේ විශ්වයේ සැබෑ ස්වરૂපය ඉස්සරහට කරගෙන යනකොට මේ විශ්වයේ සැබෑ ස්වરૂපය දකින පාර දිගේ අපි බුද්ධිමත්ව බලනකොට සැබෑවටම මනසින් අත්හැරීමක් ගැනයි සඳහන් වෙන්නේ. එතකොට ඒ අත්හැරීමෙන් ඉස්සරහට යනකොට ඇත්තරම යුද්ධයක් කරන්න අවශ්‍ය නැහැ. මේ Tamanta Krishna යුද්ධ කරන්න කියලා කියන්නේ මේ භෞතිකව නෙවෙයි. යුද්ධ කරන්න කියලා කියන්නේ මේ තමන්ගේ මනසත් එක්ක. මේ තමන්ගේ මනසත් එක්ක යුද්ධ කරලා සදාතනික බ්‍රහ්ම ස්වરૂපයෙන් නැත්තම් පරමාත්මය තුල නිවීමටපත් වෙන ස්වාමීන් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේ කෙරෙහි යන තැන හොයාගන්න කල්ප විනාශයක් වෙලා නැවත කල්පය ආරම්භ වෙන මොහොතේදී වත් ආපහු නැවත උත්පත්තියක් නොලබන තත්ත්වයටපත් වෙන්නයි ක්‍රිෂ්ණ මෙතනදී පාර පෙන්වන්නේ. ඒ කියන්නේ මෙතනදී මේ යුද්ධය භෞතිකව කරන යුද්ධයක් නෙවෙයි මේක මානසිකව තමන්ගේ හිතත් එක්ක කරන යුද්ධයක් කියලා අපිට ගීතාව සම්පූර්ණ කරගෙන යන කියවගෙන යන අතරතුරදී දැනගන්නට ලැබෙනවා. එනිසා ඊතා සංයමයෙන් ගීතාව කියවන්න කියවනකොට මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
भगवद गीता वे पलवेनी परिच्छेदय इता केटियन में विधिहट अवसान वेनवा में विधिहट मम बलापुरुत्तु वेनवा गीता वे इतुरु परिच्छेद दाहतात इता सरलव सह केटियन में वीडियो लिपिमालाव तुलिन इदिरिपत करन्ने एतकोट भगवद गीता वे पलवेनी परिच्छेदयट अदाल कोटस इता सरलव मेहदी इदिरिपत करा धर्म करुणु सह इतुरु सियलुम सिद्धीन आरंभ वेन्ने मेन्न मे देवन परिच्छेदे इंदला पलमोन परिच्छेदेदी मे अर्जुनगे सितेहि अतिवन व्याकूलत्वय सितुविली तमाई मे युद्ध संग्रामे पशुबिम सह मे कारणा तमाई मे टिक निकन सिदुवीम विस्तर वीमक विरा पलवी परिचेते सिद्धवेन्नी देवनी परिचेते धार्मिक करुणु धर्म करुणु दिव्यांगे सबे पणिविडय दहमे सबे पणिविडय कियवेन कारणाटिके थिंक केसे नमु भगवद्गीतावे पलवेनी परिचेते पेहदिलिव पीवरेन पीवरे अनेक तमाय वडा सुदुसु निसा पलवेनी परिचेतेट अयत् कोटस मेतनिन मम අවසන් කරනවා දෙවන පරිච්ඡේදයට අදාළ වීඩියෝෙන් හමු වන බලාපොරොත්තු වෙමි. මෙම අවස්ථාවේදී මේ වීඩියෝ ලිපි මාලාවක් යන බැවින් channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ දෙවන පරිච්ඡේදයේ වීඩියෝ ලැබුණු ගමන් ඔබට බලන්නට හැකියාවක් ලැබෙන අයුරින් සියලු දෙනාටම श्री नारायण यानी कि